bringing you the news from around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo, this is the News at 10. නිර්කී සිනසුරාදා දවසේ අදත් අපි සූදානම් රාත්‍රියේ 10 සත්‍යන්ත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භ කරන්නට. අයිබෝන් රන්දික. අයිබෝන් කුෂානි, සවිස්තර ප්‍රවෘත්ති වලට කලින් දැන් අවධානය සිරස්තලයට. මහනුවර ඓතිහාසික දළදා මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරය ආරම්භයි. ජනපති මැදමුලනට අග්‍රාමාත්‍යවරයා වියට්නාම් සංචාරයක කොළඹ නාගරික මන්ත්‍රීගේ පඩි වැඩි කිරීමේ දීමනාව සම්මත වීමත් සමග සභාව දෙකඩ වේ. සමහර මන්ත්‍රීරු තුන් වේල කන්න බැරි මන්ත්‍රීරු ඉන්නවා මෙතන. මේක දැකලා මම මේක රුපියල් 25000ක් කින් වැඩි කරන්න යෝජනාවක් ගෙනාවා. මහජන සේවයට එනවනම් ගරු සේවයක් කරන්න එනවනම් ඒ ගරු සේවය සඳහා පෙරලා තමන්ගේ දීමනාව වැඩි කරගන්න එක නෙමෙයි වෙන්න ඕනේ. V-Force ක්‍රියාන්විතයෙන් එළිය වූ මීගමුව මුහන්දිරම් පිටිය කලපු තොටුපොළ. රන්දික අපි මුලින්ම මැදමුලනට යමු. ඔගුෂානි, අද මැදමුලනේදී තමයි සිදු කෙරුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරෙකු වන චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු. ඔව්, අද මුළු රටේම අවධානය ඒ වෙනුවෙන් යොමු වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණීමත් සමගයි. අසනීප තත්ත්වයක් හේතුවෙන් පසුගිය 21 වෙනිදා අභව ප්‍රාප්ත වූ චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ දේහය තැන්පත් කර තිබූ වීරකැටිය මැදමුලන නිවසට පැමිණියා. අමතරව මෙති ඇමතිවරුන් ඇතුළු පිරිසක් අදත් අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටි අතර අවසන් කටයුතු අද පසුරුවේ සිදු කෙරුණේ මැදමුලන පවුලේ සුසාන භූමියේදී. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම වියට්නාමයේ පලා පිටත්ව ගියා. ඔගුෂානි, අගමැතිතුමා මෙලෙස වියට්නාමයට ගියේ ඉන්දියා සාගර සමුළුවට සහභාගී වීමේ අරමුණින්. වියට්නාමයේ හැනෝයි නුවරදී පැවැත්වෙන ඉන්දියා සාගර සමුළුවේ මෙවර තේමාව කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන්නයි. ලබන 27 වෙනිදා සමුළුවේ සමාරම්භක සැසියේදී අග්‍රමාත්‍යවරයා අදහස් දැක්වීමට නියමිතව තිබෙනවා. සිංගප්පූරුව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව එක්ව ආරම්භ කරන ලද මෙම වාර්ෂික සමුළුව සඳහා කලාපයේ රාජ්‍ය නායකයින්, මැති ඇමතිවරුන්, රාජතාන්ත්‍රිකයින්, විවිධ ශිෂ්‍යවරුන්, විද්වතුන්,
නිලධාරීන් සහ විවිධ වෘත්තිකයින් සහභාගී වෙනවා. අක්‍රමාත්මකවරයා සමග වියට්නාම සංචාරයට අමාත්‍ය සාගල රත්නායක ඇතුළු 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටින අතර අක්‍රමාත්මකවරයා ඇතුළු දූත පිරිස අද අලුයම සිංගප්පූරු ගුවන් සේවයට ඇත් යානෙකින් දිවයිනින් පිටත්ව ගියා. කුෂාණී රටේ ආර්ථික ප්‍රශ්න ගැන ජනතාව මැසිවිලි නගද්දී කොළඹ මහනගර සභාවේ මන්ත්‍රීවරුන් තමන්ගේ දීමනාව රුපියල් 25,000කින් ඉහළ නංවා ගන්නට ඊයේදී අනුමත කරගත්තා. යෝජනාවක් සම්මත කරගත්තා. ඉතින් මේ යෝජනාව සම්බන්ධයෙන් විරුද්ධ වූ කිහිප දෙනෙකු හෝ සභාව තුල සිටීම ඉතාමත් අගය කළ යුතු කාරණාවක්. අපි ඒ ගැන විමසා බලමු. කොළඹ මහනගර සභාවේ මාසික රැස්වීම ඊයේ පෙරවරුවේ පැවැත්තුණා. ඒ නගරාධිපති රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්. නමුත් සභාව ආරම්භයේදී විපක්ෂ නායක ධුරයේ ගැටලුවක් මතුවීමත් සමග විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගියා. නමුත් සභාව අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර එම සභාවේදී නගර සභාවේ මන්ත්‍රී දීමනාව රුපියල් 25,000කින් ඉහළ නැන්වීමේ යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වේ තිබෙනවා. පක්ෂව ඡන්ද 68ක් හිමි වූ අතර යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 5 දෙනා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් වන රුසිරුපාල තෙන්නකෝන් හා ප්‍රදීප් ජයවර්ධන යන මහත්වරුන් පමණයි. මේ වෙලාවේ පැවති මේ අර්බුදකාරී තත්ත්වය මත පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම සභාවෙන් එළියට ගියා. ඉතින් ඒ විතර පස්සේ තමයි දැන් ඊට පස්සේ ආපු යම් යම් යෝජනා 50 සම්මත වීමට ඡන්ද විමසීම් මෙහෙම තිබ්බේ. මේ මන්ත්‍රීවරුන්ගේ මහනගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ පඩි වැඩි වීම සම්බන්ධයෙන් ආපු යෝජනාවත් ඒ වෙලාවේ තමයි මේ යෝජනා වෙලා විවාදයට භාජනය වුණේ. පළාත් සභාවලත් මන්ත්‍රීවරුන්ට සෑහෙන දීමනාවක් එක පහසුකම් එක්ක තමාගේ රාජකාරිය කරන්න පසුබිමක් තියෙනවා නම් ජාතික මට්ටමේ මන්ත්‍රීවරයාටත් යම්කිසි පහසුකම් එක්ක වරප්‍රසාද එක්ක තමාගේ රාජකාරිය කරන්න පහසුකම් තියෙනවා නම් සමහර මන්ත්‍රීවරු 3 වෙලකන් බැරි මන්ත්‍රීවරු ඉන්නවා මෙතන. මේක දැකලා මම මේක රුපියල් 25,000කින් වැඩි කරන්න යෝජනාවක් ගෙනාවා. මොකද මෙයා සේවයක් කරන්නේ. මහජන සේවයට එනවා නම් ගරු සේවයක් කරන්න එනවා නම් ඒ ගරු සේවය සඳහා පෙරලා තමන්ගේ දීමනා වැඩි කරගන්න එක නෙමෙයි වෙන්න ඕනේ. ඒක ගරු සේවයක් වෙන්නේ නැහැ. අපි කියා හිටියේ මෙහෙම ගරු සේවයක් කරන්න එනවා නම් මන්ත්‍රී දීමනාව පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. පස්සේ ඇවිල්ලා මට ලැබෙන මුදල මදි, ඒකින්ද මට මහජන සේවය කරන්න ප්‍රමාණවත් මුදල් නැහැ කියන අඳෝනාව නගනවා නම් ඒකින් කියවෙන්නේ මොකක්ද? මේ රටේ ආර්ථික අර්බුදයේ නිසා මේ රටේ ජීවත් වෙන්න බැරි කමක් ඇති වෙලා තියෙනවා නම් මහජන නියෝජිතයටත් ඒගොල්ලන් කියන විදිහට එහෙනම් රටේ අනිකුත් ජනතාව කොයිතරම් අසරණ වෙලාද කියන එක තමයි අපි ප්‍රශ්න කරේ. දැන් කොළඹ මහනගර සභාව කියන බිලියන 16ක් බිලියන 22 දක්වා ආදායමක් හම්බ කරගන්න පුළුවන් ආයතනයක්. එහෙම ආයතනයකට නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුට මේ රුපියල් 25,000කින් තමාගේ දීමනා වැඩි කරා කියන එක මම හිතන්නේ අපහසුතාවයකට පත් වෙන දෙයක් නෙමෙයි. විහිළු සහගතම සහ බොහොම කනගාටුදායකම තත්ත්වය තමයි ඊට ඉස්සෙල්ලා යෝජනාවක් ඇවිල්ලා තිබුණා. නගරේ පුංචි දරුවන්ට ක්‍රීඩා කරන්න විහාර මහදේවියකේ කාකදූපත ප්‍රදේශයේ පුංචි දරුවන්ට ඒ විනාඩි 15 සෙල්ලම් කරන්න ඒ උපකරණය පාවිච්චි කරොත් රුපියල් 100ක මුදලක් අය කරන්න. විනාඩි 15ක් සෙල්ලම් කරන්න එන්නේ නැහැනේ දරුවෙක්. පැයක්වත් සෙල්ලම් කරන්න එනවා. එතකොට රුපියල් 400ක් එක දරුවෙක්ට. ඒ මදු මුදල් වලින් තමයි තමන්ගේ වැටුප් දීමනා වැඩි කරගන්න හදන්නේ. රැකියාවක් බවට මහජන නියෝජිතයා පත් වෙන්න එපා. තමන්ගේ රැකියාව බවට මහජන නියෝජිතකම පාවිච්චි කරන්න එපා. ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජයට පත් වූ පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳව අද දේශපාලන පක්ෂයේ නියෝජිතයින් සහ සිවිල් සංවිධාන අදහස් පළ කළා. ඔබතුමා දන්නත් ඔබතුමාගේ මම එක ප්‍රශ්නය අහන්නේ. මේ සීමා නිර්ණ වාර්තාවට ඔබතුමා ඡන්ද දෙනවද? මම ඔබතුමා ඡන්ද දෙනවද? මම ඡන්ද දෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, පළාත් සභා පළාත් පාලන අමාත්‍ය මුස්තාපා මුස්තාපම තමයි
පනතක් ගේනවා පාර්ලිමේන්තුවට. ඒ පනත ලෝකේ තියෙන හොඳම පනත කියලා මුස්තාපා කියනවා. ඒක ස්වාධීනව කරපු දෙයක් කියලා මුස්තාපා ඇමතුමා කියනවා. එහෙම කියලා ඡන්ද විමසනකොට මුස්තාපත් ඒකට විරුද්ධව ඡන්ද දෙනවා. දැන් මන්නේන් වෙලා තින්නේ අපිද උන්නේහෙලද? දැන් මම අහන්නේ සිරිසේන ජනාධිපතිතුමා තමා සතු විධායක බලය මුස්තාපට දුන්න නම් ඒ විෂයට අදාළව ඒ සිරිසේන ජනාධිපතිතුමාගේ විධායක බලයට අනුව ඌමනාවට අනුව මුස්තාප මහත්තයා පනතක් ගෙනාවා නම් පාර්ලිමේන්තුවට මුස්තාපයි අගමැති ඔක්කොම එකතු වෙලා ඒ පනත පරද්දනව නම් තමාගේ විධායක බලය නියෝජනය කරන අගමැති සහ ඇමැති මණ්ඩලය තමා විසින් ගෙනෙන ලද පනත පාර්ලිමේන්තුව තුල පරාජය කරාට පස්සේ තවදුරටත් මේ අගමැතිව තියාගෙන ඉන්නවද? තවදුරටත් මේ ඇමැති මණ්ඩලය තියාගෙන ඉන්නවද? නැත්ද කියලා තීන්දුව කරන්න කොන්ද පන තියෙන්න ඕන සිරිසේන ජනාධිපතිතුමා. එහෙම කරාමත් තවදුරටත් ඔහේ ඉන්නවනම් සිරිසේන ජනාධිපතිතුමාගේ සරණ ගලවන දවසත් මේ අගමැති ආණ්ඩුවේ වැඩි කාලයක් නැහැ. ඊයේ අර කෝටි ගණක් වියදම් කළා පාර්ලිමේන්තුවට ඇස් වෙලා සීමා නිර්ණය පනත පරාද කරා. හරියට නිකන් මහ ලොකු ජයග්‍රහණයක් කරා වගේ මේ අප්පුවාමිලා. මේ මහත්තරුන්ට පාර්ලිමේන්තුව ළඟදී අසූචි ප්‍රහාර එල්ල කර යුතුය. අපේ මහජන මුදල් මේ පනත වෙනුවෙන් කොතරම් මුදලක් වැය වුණාද? අපි සියලු දෙනා මේ සම්බන්ධව වරපතල වංචා විමර්ශනයකට වහාම පැමිණ කර යුතුයි. මේකට මේ පනත හදන්න ක්‍රියාත්මක වුණු මේ මැතිවරණ ක්‍රමයේ ගේන්න කියපු හරක ඉඳලා මේකට ගියේ පාර්ලිමේන්තුවේ වියදම් පවා මුංගෙන් ආකර ගන්න ඕන. රජේ මුදල් අවභාවිතේ නේ මේක. රජේ මුදල් විනාශකයි. පයිසර් මුස්තාපා ය මහා උජ ලැජ්ජ වෙන්න ඕන මේ අමිතිවරු. මේ මහජන මුදලින් බල මේ පිස්සු ගලින්නේ. රට වෙනුවෙන් අපෙන් ඉටු විය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටු කිරීම පිළිබඳව අපූරු පාඩමක් සමාජගත කරමින් ගම්මැත්ත වීෆෝස් දෙවනා තියර අද දවසේදී සාර්ථකව නිමාවට පත් කරන්නට අපට අවකාශය සැලසුණා. ඒ මීගමුව මොහන්තිරම් පිටිය කලපු තීරේ. සීගිරියෙන් ඇරඹුණු ගම්මැද්ද වීෆෝස් ක්‍රියාන්විතය අද මේගමුව මොහන්දිරම් පිටිය කලපු තොටුපොළ පිරිසිදු කිරීම වෙනුවෙන් දියත් කෙරුණේ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ තරුණ නායකින් රැසකගේ සහභාගීත්වයෙන්. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මේගමුව නගර සභා සේවකීන් අප සමග මෙම ජාතික ක්‍රියාන්විතය හා ශ්‍රී ලංකාවේ දරුණු විශේෂ පත්ලා දෙන මේ කැලිකසල අර්බුද මේකට ඇත්තටම කියනනම් අපේ මිනිසුන්ගේ ආකල්ප තමයි බොහොම වටින්නේ වෙනස් කිරීමට. පුළුවන් තරම් කලපෝසා මෝද ආශ්‍රිත ප්‍රදේශවලට බෝතල් විසිකිරීම ප්ලාස්ටික් වීදුරු අපද්‍රව්‍ය විසිකිරීම නවත්වන්න ලෙස ඉල්ලීමක් කරනවා. ජයවර්ධනපුර හා මොරටුව විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මෙවරත් වීෆෝස් බලකායට එක් වූ අතර ඒ පැට් සමාජකින්ද සිය ජාතික මෙහෙවර ඉටු කිරීමේ අරමුණින් එක් වුණා. කලපුව හා ඒ අවට පිරිසිදු කිරීමට අමතරව තොටුපොළ වටා ඉදිකර ඇති ආරක්ෂිත වැට තීන්ත ආලේප කිරීමද මීට සමගාමීව සිදු වුණා. මේ වගේ දිගටම කරන් ලැබීම ගැන ගොඩක් සතුටුයි රටේ පුරවැසියෙක් විදියට. මේ වගේ හැමෝම එකතු වෙලා රටට වැඩක් කරනවා නම් ඒක ගොඩක් වටිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කියන්නේ පාරක බහැලා නිකන් අතා කරන පිරිසක් විතර නෙමෙයි. ඒ යුතුයකම ඉටු ගන්න අපි නොපකලවේ ඉදිරියට එනවා කියන්න. අපේම දේ අපිම තමයි විනාශ කරගන්නේ. කාවේ හැම පළාතකම වගේ තරුණ තරුණිය ගොඩක් ඇවිල්ලා ලස්සන වැඩක් කරා. ඉතින් ලොකු ප්‍රදේශයක් පිරිසිදු කරාද? So we are doing a good job. අභිමන්තරා එකිනෙක වෙලෙනාත ගම්මැද්ද වීෆෝස් ගම්මැද්ද වීෆෝස් ගම්මැද්ද වීෆෝස්
මූඩි නම් වූ ජාත්‍යන්තර මූල්‍ය තත්ව වර්ගීකරණ ආයතනය පසුගිය දාසිය නවතම ශ්‍රේණිගත කිරීම් ලයිස්තුව ඉදිරිපත් කළා. මේ වාර්තාවට අනුව ලොව බලවත් ආර්ථික අර්බුදවලට ලක්ව ඇති රටවල් වගේම අවදානම් කලාපීන රටවලුත් මේ වාර්තාවෙන් දක්වා තිබෙනවා. මෙම වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ විදේශ සංචිත පසුගිය කාලයේ ඉහළ ගොස් තිබෙනවා. නමුත් ක්‍රමවත් දීර්ඝකාලීන විදෙස් විනිමය සැපයුමක් නොමැතිවීමත් 2019-2023 අතර ආපසු ගෙවීමට ඇති විදේශීය ණය අධික වීමත් නිසා ඒ මත පැටවෙන බර ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන්. මූඩි වාර්තාවේ දැක්වෙන්නේ රජයේ ණය අවශ්‍යතාව දළ ජාතික නිෂ්පාදනයෙන් 18.5% බවයි. මේ ඇතුළු තවත් කරුණු කිහිපයක් නිසා ශ්‍රී ලංකාව බාහිර මූල්‍ය තත්ත්වයන්ගේ ග්‍රහණයට ඉතාම පහසුවෙන් ගොදුරු විය හැකි රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. පාලන කණ්ඩායම ගත්ත ණයට වඩා වැඩි ණය ප්‍රමාණයක් මහින්ද මහත්තයා ගත්ත පහුගිය අවුරුදු 10 ඇතුළත අවුරුදු 57කට ගත්තට වඩා කෝටි 222,000 ඉඳලා කෝටි 800,000. ආද මේ ආණ්ඩුව ආවේ පහුගිය ආණ්ඩුව ගත්ත ණය වැරදි ඒව මහා කාබාසිනියා කරා විනාශ කරා හදනවා කියලා ආවේ. දැන් මොක වෙලාද? මේ රටේ ජනාධිපති දන්නේ නැහැ ණය ප්‍රමාණය. මේ රටේ අගමැති දන්නේ නැහැ ණය ප්‍රමාණය. ඒක මේ රටට කියන්නෙත් නැහැ. මම අභියෝග කරනවා පුළුවන් නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා හෙට කියන්න. මේ රටේ ණය වෙච්ච ප්‍රමාණය මෙන්න මෙච්චරයි කියලා කියන්න. සූර්යා ක්‍රිකට් ක්‍රීඩාංගණ හැදුවා ක්‍රිකට් ගහන්නේ නැහැ. හම්බන්තොට 15,000ක් දාන්න පුළුවන් ශ්‍රවණාගාර හැදුවා. ඒවයි සම්මන්ත්‍රණ නැහැ. මහනුවර ශ්‍රී දළදා බාලිකාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර මෙවන විට වීදි සංචාරය කිරීම ආරම්භ කර තිබෙනවා. අද රාත්‍රියේ 7:00 විනාඩි 58ට යෙදුණු සුබ මොහොතින් පෙරහැර වීදි සංචාරය ආරම්භුණා. ඒ පෙරහැර කරඬුව මංගල හස්ති රාජයා මත තැන්පත් කිරීමෙන් අනතුරුවයි. ශ්‍රී දළදා මාලිගාවෙන් පිටත්වුණු පෙරහැර දළදා වේදිය, යටිනුවර වේදිය, කන්ද වේදිය, දියසරණක වේදිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව රජ වේදියට හැරි ඉහළට ගෙවදීම සිදුවනවා. අද පෙරහැර මංගල්‍යයේ අලියතුන් 70ක් පමණ ගමන් ගන්න අතර මෙවර පෙරහැර කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වී තිබෙන්නේ නැදුන්ගමුවේ හස්ති රාජාටයි. වාසනා හස්තියා සහ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා දෑලේ ගමන් කරනවා. උඩරට නර්තන සම්ප්‍රදායේ විචිත්‍ර නර්තනාංග රැසක් මෙවරත් පෙරහැර වර්ණවත් කිරීමට එක් කර තිබෙනවා. සිව්මහා දේවාලයන්හි දිය කැපීමේ මංගල්‍යය හෙට හිමිතිරියේ මහවැලි නදියේ ගැටමේ තොටේදී සිදු කිරීමට නියමිතයි. ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව බලධාරීන්ගේ අවධානයට යොමු කෙරෙන ජනතා හඬ විශේෂාංගය දැන්. දරුණිය කළ නක්කාවිට මාලිම්බොඩ මාර්ගයේ ප්‍රසස්කරණ කටයුතු නිසිපරදි අවසන් නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව සිටිනවා. වත්මන් රජයේ දින සියයේ වැඩසටහන යටතේ මෙහි ඉදිකිරීම් ආරම්භ කෙරුණත් එම ඉදිකිරීම් අතරමඟ නවතා තමයි ඇත්තේ මෙලෙසින්. කිලෝමීටර් 8ක දුරකින් සමන් කිලෝමීටර් කිහිපේ ජනතාවට ගමන් කරන්නට සිදුව ඇත්තේ මෙලෙසයි. හදනවා කියනවා. තවම මේ කියනවා විතරයි කිසිම දෙයක් කෙරෙන්නේ නැහැ. ඉස්කෝලේ ළමයි යන්නේ හරිම අමාරුවෙන්. වාහන හැමදාම කැඩෙනවා. හැමදාම මේ දේශපාලඥයෝ එනවා. ඡන්ද කාලෙට විතරයි එන්නේ. ඒ ඇවිල්ලා පොරොන්දු දීලා යනවා. ඊගාවට ආයේ එන්නේ නැහැ. පැත්ත පළාතවත් පේන්නවත් නැහැ. මෙන්නේරිය රත්මලේ ගම්මානයට එල්ල වී ඇති වන අලි තර්ජනය හේතුවෙන් ගම්වැසියන් මේ දිනවල දැඩි අසීරුතාවට පත්ව සිටිනවා. කවුඩුල රක්ෂිතයේ සිට වන අලි නිරන්තරයෙන් මෙම ගම්මානයට කඩාවදින අතර එලෙස පැමිණෙන වන අලියෙකු පසුගියදා නිවාස දෙකකට හා වෙළන්සල් දෙකකට හානි කර තිබුණා. රෑ අලිය එනකොට රෑ පාන්දර 4යි අපේ දිහාට එනකොට
හතරට ඇවිල්ලා බිත්තිය ඔළුව දාලා ජනේලෙන් වහලේ කඩාගෙන ඔළුව දැම්ම ඇතුළට දාලි උල්ලා හොඬ වැල දාලා එහාට මෙහාට කරලා ජනේලෙට ඔළුව තියලා ඒක තල්ලු කරා. ඒ සද්දෙට තමයි හැරිලා කෑ ගහලා බොහොම මාරුවෙන් එලෝ ගත්තේ. කඩේ කළා තමයි අප්පච්චි ජීවත් කරේ. අලි හැමදාම වෙනවිල්ලා ගම මිනිස්සුන්ට බැහැර කරනවා. වනාලි උතුර මෙතරම් උග්‍ර වීමට හිගුරුගොඩ නගර සභාව ගම ආසන්නයට කසල බැහැර කිරීම හේතු වී ඇතැයි ගම්මුන් පෙන්වා දෙනවා. ईटीआई तनपत करुवन सुरकी में स्वाधीन संघ में विसिन संविधाने कल समुलवाक आद कोलंबदी पवत्तुना विभाग කරනකොට ඔයිසී මහත්තයා යම් අවස්ථාවක ඇහුවා මේ සල්ලි වලට මොකද උනේ කියලා. එතකොට මෙතුමා කිව්වා මේ සල්ලි වලට උනේ අපිට වැඩි පොලියක් ගෙවපු හින්දා කියලා. එතකොට මම නාලක මහත්තයාගෙන් ඇහුවා. නාලක මහත්තයා එතකොට අපෙන් අපිට 115ක් දීලා ඔබතුමාලා ඒ සල්ලි එළියට දුන්නේ 10ට 9ටද කියලා ඇහුවා. නෑනේ අපි දන්නවා අනිවාර්යෙන් අපිට 15ක් දුන්නා නම් එළියට දුන්නේ 24ට 25ට. ඒ නිසා අනිවාර්යෙන් ඔබ දමුණාන්සලා මේ අහිංසක තැන්පත් කරුවන්ගේ මුදල් අයතාලෙස අවභාවිතා කරලා තියෙනවා. ඒකද සක්සුතක්සේ පැහැදිලි. එතකොට එතුමා කියපු ඊළඟ උත්තරේ තමා අපි වැටුනේ මාධ්‍ය හින්දා. උත්තරම අපි මාධ්‍යට ස්තුති කරන්න. එදා මාධ්‍යෝක හෙලි නොකළා නම් ශ්‍රී ලංකා මහ බැංකුවයි මේ අයයි දෙගොල්ලෝ එකතු වෙලා අපිට හොරෙන් ওই ටික පිටරට විකුණලා ඔය සල්ලි ටිකත් කනවා තව අවුරුද්දක් විතර ඇතුළත. රුව මහේස්ත්‍රාත් අධිකරණේ සිද්ධ වෙලා තියෙන ඒ නඩුව දාලා තියෙන මහ බැංකුව විසින් ETI අධ්‍යක්ෂකවරුන්ට පනවපු නියාමන රෙගියුලේෂන්ස් අනුව කටයුතු කළ නැහැ කියලා. ඒ අනුව ඒ ගන්න පියවරක් විතර තමයි නඩුව දාලා තියෙන්නේ. ඒ නඩුවේ මහ ලොකු දෙයක් වෙලා නැහැ. ඒක වෙලා තියෙන්නේ මේ ට්‍රැවල් බෑන් එකක් දාලා තියෙනවා. අධ්‍යක්ෂකවරුන්ට විදේශ ගමන් තහනමක්. එතනින් එහාට ඒ නඩුවේ මේ අපරාධ චෝදනාවක්වත් ඒ නඩුවේ සිද්ධ වෙන්නේ නැහැ. දැන් කවුරු කියනවා නම් මහ බැංකුවේ නඩු දාන්න බෑ කියලා. ඒකත් දුර්මතයක්. දැන් මහ බැංකුවේ බැංකුවන මූල්‍ය ආයතන නියාමනය සම්බන්ධයෙන් තිබෙන ඒකකය අවශ්‍ය උප්පරිම බලය දීලා තියෙන්නේ ඒ මූල්‍ය ආයතන හරියට තමන්ගේ ගිණුම් පවත්වාගෙන යන්නේ නැත්නම් තමන්ගේ ගිණුම් වලට අදාළ දත්ත හංගනවා නම් ඒ ගිණුම් වාර්තා පරීක්ෂා කරන්න පුළුවන්. දැන් එහෙම තියෙන කොටත් දැන් ඕනම කෙනෙක්ගේ ඔළුවට එන ප්‍රශ්නේ තමයි මෙච්චර ලිකුවිඩිටි ක්‍රයිසිස් එකක් වෙනකන් ඇයි බැරුණේ මහ බැංකුවට ඒක ප්‍රිවෙන්ට් කරන්න. කුෂානිය මේ දවස්වල පොල් මිල කොයි වගේද? අපේ නරාන්දික මේ දවස්වල පොල් ගන්නෙ 60ට 70ට. ඔව්. මේ පොල් මිල පිළිබඳ යථාර්ථය. පොල් ත්‍රිකෝණයේ ආශ්‍රිත ප්‍රදේශවල මේ දිනවල පොල් කෙඩියක මිල රුපියල් 20 සිට 30 දක්වා අකේක පවතිනවා. දැන්ට මාස දෙක තුනකට ඉස්සෙල්ලා පොල් කෙඩියක තොග මිල රුපියල් 70ක් විතර ගානක් තිබ්බේ. පහුගිය මාසේ වෙනකොට රුපියල් 50 දක්වා ඒක අඩු වුණා. මේ මාසේ වෙනකොට දැන් රුපියල් 25 28 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ මේවා ඉතාමත් කෙටි කාලයකදී මේ වගේ ඉතාමත් ඉක්මනට කිසිම දවසක මිල අඩු වීම සිද්ධ වුණේ. කොළඹ අපි තොග බානවා 40 45 අතර. ඒ වුණාට තාම 75 තමයි සිල්ලර මිල වැටෙන්නේ 75 තමයි. ඉතින් මේ පොල් මිල අඩු වීම පාරිභෝගිකයට බලපාලා නැහෙනේ. ඉතින් ඒක ලාභේ තියෙන්නේ අර අතරමැදි අය අතර තියෙනවා ඉතින්. පොල් ගෙඩියක් ගන්න ගියාම රුපියල් 60යි 70යි වෙළඳ පොලේ. හැබැයි හොඳටම පොල් මිල බහැලා කියලා තමයි කියන්නේ. අද පොල් ගන්න ගියා පොල් ගෙඩිය 60 70යි කඩේ. අපි කොහොමද කරන්නේ? දැන් තොග මිල අඩු වෙලානේ. අඩු වුණා ඉතින් කරවල දෙන්නේ 60 70ට. පසුගිය මාසකෙහිපේ කුළුඹ නගරයේ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පොල් ගෙඩියක බෙල රුපියල් 100ක් පමණ දක්වා ඉහළ ගියා. මේ වන විට එම පොල් මිලේ විශාල අඩුවීමක් දක්නට ලැබෙනවා. ගොඩක් අඩුයි. දැන් 25ට 30ට 40ට පාන තියෙනවා. ඔය රොන්ද? කොයි තියෙන පොල්? 25ට 30ට කොයි තියෙන පොල්? බලන්න. ඔව්. කොච්චරද? පොල් මිල පාක් කරන්න. තිය ගන්න. දායක කරන්න තිය ගන්න ආය. ජනතාවට පොල් පෙනිලා ඉන්නේ මේ පොඩි විනියට පේනවා නයි රජයට පේන්නේ නැත්තේ මේක රජේ දැනගෙන තමයි මේ තත්ත්වය උදා කරලා තින්නේ ඇත්තටම අසාධාරණයි මේක අතරමැදියන් අපිව ගසාගෙන කනවා මේ සම්බන්ධයෙන් අපකල විමසීමකදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පැවසුවේ මේ දිනවල පොල් නිෂ්පාදනයේ යම් වැඩිවීමක් පවතින බවයි එහි ප්‍රතිලාප අතරමැදියන් විසින් ලබා ගැනීම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තවදුරටත් පොල් මිල ඉහළ අකේක පවතින බව ඒ මහතා සඳහන් කළා එමින්ම මේ දිනවල කිසිදු ආකාරයකින් පොල් මද ආනයනයක් සිදු නොකරන බවද යකන්දාවල මහතා වැඩිදුරටත් සඳහන් කළා මේ ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුජුබර් රහමාන් මහතා
අපි දන්නවා මේ රටේ මුස්ලිම් ජාතිකයෙක්ට හෝ ද්‍රවිඩ ජාතිකයෙක්ට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන්ද? එහෙම වෙන්න බෑ. එහෙම නීතියෙන් බාධාවක් නැහැ. නමුත් ඡන්ද ඉල්ලුවට කාටවත් එහෙම ජනාධිපති වෙන්න බෑ. ඒක මේ රටේ යථාර්ථය. එහෙම අගමැති වෙන්න පුළුවන්ද? එහෙම අගමැති වෙන්න තියෙන අවකාශය දිතාම අඩුයි. හොඳම අවකාශය තමයි ලැබුණේ ලක්ෂ්මන් කදිරගාවර ඇමතුමාට. ඒක එදා හිටපු එතුමාගෙත් එක්ක හිටපු කට්ටියත් චන්ද්‍රිකා ඇමතුණියට ලාමතුමාට හිරටේ ඉන්න ජනතාවගේ මානසිකත්වය විනාශ මානසිකත්වයක් තියෙනවා. අපි තවම මේ මානසිකත්වයට අපි ඇවිල්ලා නැහැ. කෙසේ වෙතත් සිංගප්පූරුවේ නියෝජ්‍ය අගමැති දුරේ හොබවන්නේ ධර්මන් ෂණ්මුගරත්න නැමැති දමිළ අයෙක්. කුෂානිය, ලංකාවේ දේශපාලනය තුර නම් මේ ජනතාවට පොරොන්දු දීම කියන එක ඉතාමත්ම විරල දෙයක් බවට පත් වෙලා. ඔව්. නමුත් තමන් කියූ දේ ආකාරයෙන්ම සමාජගත කරමින් සිටින බවක් අපිට පෙනෙන්නට තිබෙනවා මේ දවස්වල පාකිස්තානීය අග්‍රාමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයන් තුළින්. අපි ඒ ගැනයි ඔබට දැන් කියන්නේ. පාකිස්තානයේ දේශපාලනඥයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට පළමු පන්තියේ ගුවන් ගමන්වල නිරතවීම තහනම් කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළ නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලයේ සියලු සමාජිකයින් අනුමත කර තිබෙනවා. තම දේශීය සහ විදේශීය ගුවන් ගමන් සඳහා විශේෂ ගුවන් යානා භාවිත නොකරන බවද ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබුණා.